එහෙනම් තවත් ෆ්ලික් ගීක්ස් වොච් ලිස්ට් එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ කාස්ටවේ. කාස්ටවේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ රොබර්ට් ජෙමෙකිස්, ඒ වගේම මේන් ඇක්ටර් හැටි රඟපාන්නේ ටොම් හැන්ක්ස්, ඒ වගේම හෙලන් හන්ට් ඉන්නවා. ඊට පස්සේ තව කීප දෙනෙක් ඉන්නා ෆිල්ම් එකේ, තව ඇක්ටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඇත්තම ගත්තොත් එහෙම ටොම් හැන්ක්ස් තමයි මේකේ මේන් රෝල් එක ප්ලේ කරන්නේ. කාස්ටවේ කියලා කිව්ව මතක් වෙන්නේ ඉතින් ටොම් හැන්ක්ස් තමයි. වා, මේ ෆිල්ම් එක ළඟදී බැලුවේ නේද? මොකද හිතන්නේ ෆිල්ම් එක? මම ඇත්තට මේ ෆිල්ම් එක ළඟදී බැලුවේ. ඇත්තටම මට ඉස්සෙල්ලම පොඩි අයිඩියාවක් මට ඇත්තටම සජෙස්ට් කරා කෙනෙක් මේ ෆිල්ම් එක බලන්න කියලා. එතකොට කොමරි මට දන්නවා මේකයි කතාව කියලා දන්නවා. හරිද? එතනින් මට දන්නවා හරි මේ වෙනවා මේ වෙනවා. මට පොඩි අයිඩියාවක් තිබ්බා. කොමරි මට පොඩි අයිඩියාවක් තිබ්බා මේක තමයි වෙන්න යන්නේ ෆිල්ම් එක කියලා. එතකොට කොමරි මං ෆිල්ම් එක බැලුවා. බලනකොටම ඇත්තටම ඔයා කිව්වා වගේ මේ ටොම් හැන්ක්ස් තමයි ෆිල්ම් එක. ඒ ඇත්තටම එයා තමයි වැඩින් ඉන්න ෆිල්ම් එකේ. එතකොට කොමරි ෆස්ට්ලි ඇත්තටම ලොකුම දේ තමයි ෆිල්ම් එකේ කතාව, පොඩි කතාවක් තමයි මම ඒක පිළිගන්නේ. හැබැයි ඒක ට්‍රැවල් කරන විදිය ටොම් හැන්ක් ඒක අර ෆිල්ම් එක අර ඒකමද කැරී කරන විදිය තමයි මෙතන ලොකුම එක. ඒ කියන්නේ අර දැන් අපි දන්නා මේ ෆිල්ම් එක පටන් ගන්න ප්ලේන් එකේ, ප්ලේන් එක ඇතුළේ ඉඳලා ප්ලේන් එකේ යනකොට ක්‍රෑෂ් එකක් වෙනවා. ඒ ක්‍රෑෂ් එක වුණාන් පස්සේ තව ටොම් හැන්ක්ස් අයිලන්ඩ් එකක අතරමං වෙනවා. ඉතින් ඒක තමයි මූවි එක. නමුත් එතනින් එහාට කොහොමද වෙන්නේ කියන එක තමයි ටොම් හැන්ක්ස්ගේ දක්ෂතාවය පෙන්වන එක සහ එතකොට ෆිල්ම් එකේ අමුතු දේවල් සිද්ධ වෙනවා, එක එක අමුතු ෆනි දේවල් සිද්ධ වෙනවා, දුක හිතෙන දේවල් සිද්ධ වෙනවා, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ෆිල්ම් එකේ. ෆිල්ම් එක ඔය කිව්වාගේම අර එක දිගට එක ලෙවල් එක කියන මේ කතාව යන්නේ උඩටයි පල්ලට. ඒක සමහර තැන්වල තියෙනවා හොඳ කොමඩි තියෙනවා. හැබැයි ඒක අපි කොහොමද පිළිගන්නේ? ඒක සීරීස් එකේ මිනිහ කොහොමද ඒ වගේ අයිලන්ඩ් එකේ තනියෙන් ඉන්නකොට උඩ කොහොමද එහෙම කොමඩි එන්නේ? හැබැයි බලන්න ඒක කොමඩියක් නෙමෙයි. ඒක ඇත්තට මේක වෙනවා ඔටෝ වෙනවා. ඒක ඇත්තටම ඔටෝ වෙනවා. ඒක කොමඩියක් විදිහට අපි පේන්නේ. මේ අපි දැන් අපි මේ ගැන කතා කරද්දී අනිවාර්යෙන් කතා කරන්න ඕනේ විල්සන් ගැන. විල්සන් වොලිබෝල් එක ගැන කතා කරන්න ඕනේ. ඔගොල්ලෝ ඉතින් විල්සන් කියන කැරක්ටර් එකක්. ඇත්තටම කැරක්ටර් තමයි. විල්සන් කියන කැරක්ටර් තමයි. ටොම් හැන්ක්ස්ට විතරක් කැරක්ටර් කෙනෙක්. ටොම් හැන්ක්ස්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඒ වෙලාවේ. ඉතින් විල්සන්ගේ සහ ටොම් හැන්ක්ස්ගේ තියෙන කැරක්ටරිස්ටික්ස් උත් මාර කියන්නේ ඒක මම හිතන්නේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන් කියලා කාටවත්. මොකද ඒ අයිලන්ඩ් එකේ තනියලා ඉන්නකොට කතා කරන් ඉන්නේ මේ විල්සන් කියන දේ නේද? ඒක ඒක මේ ස්ටේජ් එකේ අපිටම තේරෙනවා අපි එහෙම ඉන්න තනිවරම අපි කතා කරනවා කියන එක. ඒක කවුරුත් කතා කරනවා කියන්නේ. ඔව් කවුරුත් නැහැ. ඒ කියන්නේ අර අයිලන්ඩ් එකේ සත්තුත් නැහැ. මමත් බලනවා මොකද ඒ ආ මොකද කොටි එකේ එහෙම මුකුත් නැහැ. එයා විතරයි ඉන්නේ. එයා අර විල්සන් උන් විතරයි ඉන්නේ. ඔව් ඒක තමයි. දැන් මේ ෆිල්ම් එක මට මතක හැටියට මේ ෆිල්ම් එක බේස්ඩ් ඔන් ට්‍රූ ස්ටෝරි. කියන්නේ මේක ඇත්තටම වෙලා තියෙන මිනිස්සෙක් ඉන්නවා. නමුත් ඉතින් මේක අනිවාර්යෙන්ම වෙනස් කරලා ඇති දේවල්. නමුත් ඇත්තටම හිතුවොත් එහෙම මේ වගේ දෙයක් සර්වයිව් වෙන්නේ තනිකර මයින්ඩ් එකේ තියෙන පවර් එකෙන්. ඒ කියන්නේ කොහොමද තනියම මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ, කොහොමද සර්වයිව් වෙන්නේ මේ වගේ අයිලන්ඩ් එකක තනියම ඉද්දී තියෙන චැලෙන්ජස් මොනවාද? විශ්ව හැදෙනවා. ඒ කියන්නේ තනියම දවස් දෙකක් ඉන්න බැරි අපිට කොහොමද සති ගානක් ඉන්නේ එහෙම තනියම නේද? අනේ කොමරි මටත් ආසම දේ තන කොමරි එකේ පොඩි ලව් ට්‍රැක් එකක් තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒ ලව් ට්‍රැක් එක නිසා තමයි ටොම් හැන්ක් එච්චර ට්‍රස්ට් කරන කොහොමරි මං මෙතනින් එළියට යනවා කියලා. ඒ නිසා තමයි මම ඇච්චර දුරට අර අයිලන්ඩ් එක කොහොමරි ට්‍රයි කරනවා. ඊට පස්සෙත් හොඳ සර්ප්‍රයිස් එකක් තියෙනවා ෆිල්ම් එකේ. ට්විස්ට් එකක් තියෙනවා ක්ලයිමැක්ස් එකේ. ඒක ක්ලයිමැක්ස් එකේ අර මේ ට්විස්ට් එක බලනකොට අපිට මට හිත රිදුණා. ඒක මෙච්චරට මෙයා ඒ නිසා තමයි මෙයා ආවේ. නිකන් බල්ජිය අන්තිමට පෙරෙනවා. කොමරි ක්ලයිමැක්ස් එකේදී පොඩි මෙසේජ් එකකුත් තියෙනවා ඇතුලේ.
අර කොමර මෙසේජ් එකකුත් තියෙන එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆිල්ම් එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලන්න. මොකද මේ ෆිල්ම් එක ඔයගොල්ලෝ හිතනවට වඩා ඔයගොල්ලන්ට සර්ප්‍රයිස් කරනවා. ඒ කියන්නේ අපි කියනවට විතරක් මේ කරන්න එපා. බලලා ඒක ඒක දෙන මෙසේජ් එක තේරුම් ගන්න. අනිවාර්යෙන්ම මේක මොටිවේෂන් ෆිල්ම් එකක්. අනිවාර්යෙන්ම ඒක තමයි වාක්‍ය මයින්ඩ් එකේ පවර් එක හොඳට පෙන්වනවා මේ ෆිල්ම් එකේ. ඉතින් අනිවාර්යෙන් බලන්න බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකට හැමදාමත් වගේ කියනවා. ලයික් කරන්න මේ වීඩියෝ එකට. අපි ගිහින් එන්න. ලගත් අරගෙන ආයතන බයි.